බලන්න පින්වතුනි දැන් ඔබගේ මානව ජීවිතේ දවසින් දවස ගෙවිල යන හැටි ඔබට පේනවා මෙතන ඉඳලා බැලුවහම වැඩි හරියක් පිරිසින්නේ ජීවිතේ මැදි වියත් ඉක්මවලද සමහර මැදිවියටත් එහා ඉක්මවල ඇද ඒ කියන්නේ පිංගතනි තමන්ට තියෙන වටිනම දේ දැන් ටික 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 ෂේ වෙවි යනවා තමන්ට තියෙන වටිනම දේ මොකක්ද ජීවිතේ විශේෂයෙන්ම සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලේ ලැබිච්ච ජීවිතේ ඒක නිකං ජීවිතයක් නෙමෙයි ඒක මහා වටින ජීවිතයක් මට ඔබ ගැන පින්වතුනි හරිම ගෞරවයක් හිතෙනවා මොකද හේතුව ඔබ මේ කාරණාව හරියට දැනගෙන ඔබට පුළුවන් හැම වෙලාවකම මේ මග වැඩීමේ කටයුත්ත කරගන්න අදිස්ථාන කරගෙන ඉන්න එක ගැන මේක ලේසි වැඩක් නෙමෙයි පින්වතුනි මේ අවස්ථාව මිස් වුණොත් මේ අවස්ථාව නැති වුණොත් ඒකෙන් වෙන අවැඩ මෙච්චරයි කියලා කියන්න බෑ මට ඒව වචන වලට හරවන්න බෑ පින්වතුනි ඒ තරම් මහා දරුණු දෙයක් සිද්ධ වෙන්නේ මට නම් වීර කතා කියන්න බෑ සමහර වීරයෝ ඉන්නවා පින්වතුනි වීර කතා කියන මගෙන් වෙන්න ඕන දේවල් මං කරලා තියෙන්නේ මං මැරිලා කොහේ ගියත් මට කමක් නෑ මට නම් ඔය වීර කතාව කියන්න බෑ පින්වතේ. මොකද හේතුව? ඔලුව කැක්කුමක් ඇදුනහම මගේ ඔලුව රිදෙනවා. ඔබට එහෙම වෙන්නේ නැතුව ඇති සමහර වෙලට. ද? ඔලුව කැක්කුමක් ඇදුනහ ඔලුව රිදෙන නේ? එහෙනම් ඔලුව කැක්කුමයි කියන්නේ. ඔලුව ආස්වාදයට හැදෙන්නේ. නැත්නම් ඔලුව ආදීනවයක්ද හැදෙන්නේ? ඉතින් ඔලු ආදීන වේහඳුනට පස්සේ ඔබට රිදෙනවා නේද? එහෙනම් දැන් ඔබ කොහොමද පින්නේ? එහෙනම් ඇයි ඔබ ඔය පැරසිටමෝල් බොන්නේ? අපරාධි නිකන් සල්ලි වේදම් කරන්. වීරය වගේ කියන්න බැරි දර විදියට. වීරයෝ වීරවරියෝ ඔක්කොම ඉන්නේ. බලන්න ඔබ අතරේ සමහරට ඇති. මං අහලා තියෙනවා. ගිහි පැවිදි දෙපාර්ශවෙම ඔහොම කියනවා. මට නම් ඕක කියන්න බෑ පින්වදින මොකද මං නම් හරිම බයයි. ඔය වේදනාවට මං හරි බයයි. මම කැමති නැහැ පිංගුදින ඔලුව කැක්කමක් මුළු ජීවිත කාලෙම හැදිලා තියෙනවට. මම කැමති නැහැ පිංගුදින වැයක් අරගෙන තව කෙනෙක් මගේ ඇඟේ තියෙන මස් ටික රහලා දානවට. ඒ වේදනාවනේ. ඒක නිසා පිංගුදින මට නම් සතර පාය යන්න බෑ. මට කාම ලෝකේ ඉන්නත් බෑ. මට සුද්ධාවාසේ ඉන්නත් බෑ. මට නම් ආයෙ උපදින්න බෑ. උපදින්න මං හරි බයයි. මොකද මම සසරේ ගල්ලා තියෙන ඒවත් එක්ක පින්විතනේ. මං ආයෙ උපදුනොත් එහෙම. මොකද මං ඔබ වගේ නෙමෙයි සසරේ හරියට පව් කරපු කෙනෙක්. මොකද මට කල්යාණ මිත්‍ර සම්පත්තියක් හම්බුනේ මේ අද්දයේ දේ විතරයි. ඔබට එහෙම නැතුව ඇති නේද? මුළු සසර පුරාටම කල්යාණ මිත්‍රෙක් ගාව ඉඳගෙන, මඟ වඩාගෙන, සිල් රැකගෙන එහෙම නේද හිටියේ? ඉතින් පින්වදෙනි අපි මේ කර කියාගත්ත දේවල් ඔක්කොම අපි වටා තියෙනවා. ඒක නිසා පින්වදෙනි බුද්ධිමත් කෙනෙකුට කවර කවදාක කියන්න බෑ මං කොහොමද දැන් ඉපදිද්දෙන් ගිහලා. එහෙම කියනවනම් ඒ පිස්සෙක් මන්ද බුද්ධිකෙක් වෙන්න ඕන නැතුව වෙන කාටවත් ඒක කියන්න බෑ පින්වදෙනි. ඔබ හිතලා බලන්න ඔබේ කකුලේ තුවාලයක් ඇදෙනවා, අතේ තුවාලයක් ඇදෙනවා, ඔළුවේ තුවාලයක් ඇදෙනවා. ඒක ඇදුම් කනවා, ඇදුම් කනකොට මේක රිදෙනවා රිදෙනවා කියාගෙන මේකෙන් මම මැරෙයිද දන්නේ නැහැ. ඉතින් මැරලා ඕනි දිහාක උපදිද්ද දැන් මේකෙන් මම මැරෙයිද දන්නයි කියන්නේ මොකක් හින්දාද?
අර වේදනාව දරා ගන්න බැරුව. දැන් මැරිලා ඕනේ දනක උපදින්නලු. අර කකුලේ පුංචි වේදනාව දරා ගන්න බැරුව පින්විතනි මැරෙන්න කතා කරනවා නේද? ඒක නරක ආදී ගෙපදුනොත් එම් පින්විතනි හූහඬ විතරයි නේද ඇහෙන්නේ අන්තිමට. මරලා තෝණි හඬ විතරයි ඇහෙන්නේ. ඒක නිසා පින්විතනි මම ඔබට කියන්නේ මේකේ තියෙන ඇත්ත යථාර්ථය තේරුම් ගන්න. මේ ලෝක සත්‍යය ඔබට කියන්නේ බොරු පින්විතනි තනි කරම. මේ ලෝක සත්‍යය ඔබ ඉස්සරහා වීරිය වගේ හැසිරුණාට ඕක මැරලා ගියාට පස්සේ පින්විතනි අමු කුණු පෙරේතයෝ ඉන්නේ. ඒකම විඳින දුක් මෙච්චරයි කියලා කියන්න බෑ. මම ඔබට කියන්නේ පින්විතනි මේ දුකටපත් වෙන්න කලින් ඔබව බේර ගන්න. කොහොම හරි ඔබව බේර ගන්න. මේ ලෝක සත්‍යය ඔබව දාන්නේ ලොකු උගුලක. ඔබ විතරක් නෙමෙයි පින්විතනි අපි ඔක්කොම උගුලක දාන්න බලාගෙන ඉන්නේ. මාර පාක්ෂික බලවේගයේ හැටි. මාර පාක්ෂික බලවේග පින්විතනි අපිත් එක්ක හැපෙන්නේ නැහැ. නමුත් හැපෙන්නේ පින්විතනි අපිත් එක්ක ඉන්න පිරිසත් එක්ක. ඒ ඉන්න පිරිස ලව්ව පුළුවන් තරම් පීඩාවක් දෙන්න හදනවා. මේක තමයි ඇති. මාර පාක්ෂික බලවේගයක් ඇවිදෙලි නොපෙනෙන බලවේගයක් ඇවිදෙලි වෙරලා අපිට කරදර කරලා නැහැ මෙච්චර කාලෙ. පෙනෙන බලවේග තමයි ඔක්කොම කරදර කරලා තියෙන්නේ මෙච්චර කාලෙ. මේ ඇති. නවත් දෙන්නේ නැහැ. මේක කරදරයක් වෙන්නේ ඇඟට අත තිබ්බොත් විතරයි. ඉතින් කවුරුත් ඇඟට අත තියලා නැති නිසා තාම නම් අපිට කරදරයක් වෙලා නැහැ. මොකද කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මගේ හිත රිද්දනවා නම් පින්විතනේ ඒකේ හිත රිද්දීම කියන එක පාපයක් නම් ඒ පාපේ ලොකුම හරි එන්නේ මට. ඇයි? ඔබට පුළුවන් ද මගේ හිත රිද්දන්න? එහෙනම් ඒක මගේ හිත නෙමෙයිනේ. ඔබට ඔබගේ හිත රිද්ද ගන්න පුළුවන්. ඔබට පුළුවන් ද මගේ හිත රිද්දන්න? ඔබට බෑ පින්විතනේ මගේ කුටියට කුණු දාන්න. මොකද කුටිය ලොක් කරලා යතුරු තියෙන මාගාවනේ. හැබැයි මම කුටි යතුරු ඔබට දීලා තියනවා නේ ඕන වෙලාවක ඔය කුණු එකතු වෙච්චලා ගෑවිලා මගේ කුටියට දාලා ඵලයල්ලා කියලා. අන්න එහෙනම් ඔබට දැන් කුණු දාන්න පුළුවන්. ඔන්න ඔය මානසිකත්වය හදාගන්න. ඔබ කියනවා නම් එහෙම අර මනුස්සයා මගේ හිත රිද්දුවා කියලා පින්විතනේ ඒ මනුස්සයා නෙමෙයි ඔබගේ හිත රිද්දුවා. ඒ මනුස්සයා ඔබට ප්‍රත්‍ය දුන්න ඔබ රිද්දගත්තා. එතන ප්‍රත්‍ය සපේන එක බොහොම පොඩි වැඩක් පින්විතනේ රිද්ද ගැනීම කරලා තියෙන ඔබ. එතන හිත රිද්දීමේ පාපයට වැඩි හරියක් අවුල් වෙලා තියෙන ඔබ. ගත රිද්දුවොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ගත නම් ඉතින් රිදෙනවා. සෞරාදී ගැහුවොත් රිදෙනවා ඒක හරි. ඒක සාරිපුත්‍රයන් වහන්සේටත් රිදුනා. උන්වහන්සේ ඉවසලා හිටියට උන්වහන්සේටත් රිදුනා. නොරි දෙන්න විදිහක් නැහැ පිටාරහට අතුල් පාරක් ගැහුවාට පස්සේ. තේනම් වෙනදනේ අපෙන් වෙන්න ඕනේ කාරණා හොඳට බලන්න. මේ සුවේටපත් වෙන ක්‍රමවේදයක් අපි මේ කතා කරන්නේ. සතර පායෙන් සහ මුලින්ම මිදෙන සුවේටපත් වෙන ක්‍රමවේදයක්. එතන සතර අපායෙන් සහ මුලින්ම මිදෙන්න කියන තැනට පින්විතනි හිතන්න හම්බ වෙනවා කියන්නේ මේ වචන ටික ඇහෙන්න හම්බ වෙනවා කියන්නේ පින්විතනි ඔබට මේ කල්පකොටි සතසාස්ත්‍රයකටම හම්බෙච්ච අවස්ථාව මේ. ඒකයි මම ඔබට කියන්නේ දැන් මේවා නිතර නිතර ඇහිලා 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 සතර අපායෙන් මිදෙන්න ඕනේ සෝතාපන්න වෙන්න ඕනේ සකදාගාමි වෙන්න ඕනේ. දැන් ඉතින් ඕවා නිකන් හොඳට නිකන් හුරු වෙලා වගේ අන්තිමට ඕවා නිකන් නෝමලයිස් වෙලා යන්න පුළුවන් ඔබට. මොකද මේකේ තියෙන ඇත්ත ස්වභාවය තමයි පින්විතනි යමෙකුට සතර අපායෙන් නිදහස් වෙනවා කියන වචන ටික ඇහෙන්නේ. කල්ප කෝටි ගණන් ගියාට පස්සේ ඉතින් ඔබට මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ මේ හැම දේශනාවම පටන් ගන්නකොට මම ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඔබ මේ තියපු අඩිය. මොකද ඔබටත් ගෙදර දොරේ වැඩ තියෙන පිරිස්නේ. සමහර අය රාජකාරි නිවාඩු දාලා එනවා ඇති. එහෙම මොනවා හරි දුව දරුවෝ කාට හරි බාර දීලා එනවා ඇති. ඉතින් හැම දෙයක් මොනවා හරි කරගෙන පින්විතනේ ඔබ මෙතනට මහා කැපකිරීමකින් මේ එන්නේ. ඒ කැපකිරීමක් කළා එන ඔබ පින්විතනේ හොඳට මේක තේරුම් අරගෙන පුළුවන් තරම් උත්සාහ කරන්න දවසින් දවස මෙතනින් එහාට යන්න. ඒකම තමයි කෙරෙන්න ඕනේ. ඔබගේ ජීවිතේ මේක බවට පත් කරගන්න. ඔබ මතකද පින්විතනේ මේ දහම හම්බෙන්න කලින් ඔබ දහමයි ඔබයි අතර තිබ්බ සම්බන්ධය. ඔබ ඔබගේ රාජකාරි ඔක්කොම කල්ලි වෙනලා වෙලාවක් තිබ්බොත් විතරක් පොයේ දවසට යන්නම් පන්සලට ගියා මතකද? අන්න ඒ වගේ කප්පින්ගෙන් දැන් ඕක තනි කර අනිත් පැත්ත ගහගන්න. කරන්න පුළුවන් උපරි මේ නිවනට කරන්න. තමන්ගෙන් එන්න ඕනේ වකීම යුතකම් දෙවෙනියට දාලා. ඒ කියන්නේ ඒක කරන්න එපා කියලා නෙමෙයි. ඒක දෙවෙනියට දාගන්න. තමන් හිතාගෙන ඉන්නවනේ මම මෙන්න මේවයි මුලින් කරන්න ඕනේ කියලා. අන්න ඒකේ පළවෙනිදම තියාගන්න නිවන. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඔය කවුරුත් එන්නේ නැහැ සින්නදේ. මම මේක ඔබට කෝටි වතාවක් කිව්වත් අර තණ්හාව කියන කර්මය ඇවිදෙලා සසර ගනුදෙනුවත් එක එකතුනාට පස්සේ
ඔබට මේවා ඉමේජින් කරගන්න බෑ මම මේ කියන ඒවා ඔබට තග්ගාලා මැවිලෙනවා මගේ දරුවා ඔහු ටික තමයි මැවිලෙන්නේ නැහොත් ඇත්ත තත්ත්වයයි අපි තේරුම් ගන්න තේක තීත්තයි තමයි ඒ ගොඩාක් තීත්තයි ඔබ දරුවට ආදරේ නැව ඔබ මලොත් පෙරේතෙක් වෙනවා සිංහස මේ ගොඩාක් තීත නැද්ද දරුව ඔබට ආදරේ නේ නම් මියම්මි කියන්නේ පස්සෙන් එනව නේද මැරලා බලන්න කියන්නේ මොකද වෙන්නේ කියලා ඉවන් කොච්චර අසාධාරණද කියලා ඒ කිරි සප්පය සමාහට මේ දර ඔබට නෙමෙයි දරුව ආදරේ සෙල්ලම් බඩුවකට දරුව මැරලා පෙරේත වෙලා සෙල්ලම් කරගෙන ඉන්නේ ඒකේ ඔය චිත්‍රපටිවල එහෙම දැකලා නැද්ද පොඩි ළමයි සෙල්ලම් අස්සය පදිනවා මැරලා හොල්මන අස්සය පදිනවා දැකන්නේ නැද්ද දැන් ඉතින් ඔය හිතිච්ච එම නෙමෙයිනේ ඔය කොහේ කොහේ හරි වෙච්ච සිද්ධිනේ ඔය චිත්‍රපටි අධ්‍යක්ෂකවරු ගන්නේ ඔය හිතන බලන්න ඔය මොන අපරාධයක්ද කියලා බෙන්ගද ඉතින් ඔය අපරාධය සමාජ ජීවිතේ උදා කරගන්නේ ඇයි වෙන්න දෙන්න එපා කවදාක්වත් ඉතින් හරි තිත්තයි මේ කියන එක කොහොමද දරුවව කොහොමද අතාරින්නේ හාමුදුරුවනේ එහෙමයි ඔබට හිතෙන්නේ මං කියන්නේ දරුවව අතාරින්න එපා වෙන්ද ඔබට තියෙන දහම් පරිශීලනය කරන්න පුළුවන් තරම් මොකද දරුවව ඔබ අතාරිනවා කියලා කියන්නේ වෙන්ද ඔබට එක්ක ද්වේෂයක් එන්නවා ද්වේෂෙන් ඕනේ ඔබ දරුවව අතාරින්න එහෙමයි ඉන්න පුළුවන් අධික ද්වේෂයකටපත් වෙලා මට තොපි එකෙක්වත් ඕනේ නැහැ තොපි එකෙක් මගේ මල ගෙදරත් එන්න කියලා අයින් ඉන්න තාත්තලම වල ඉන්නකො එතන තියෙන තනිකර ද්වේෂයක් ඒකමලොත් නෙමෙයි කියලා සත නිරේට යන්නේ අර පෙරේතය වෙන එක හොඳ නැද්ද නිරේට යනවට වඩා ඒක නෙමෙයි ක්‍රමේ ක්‍රමේ තමයි සිංහදෙනි දහම පුළුවන් තරම් දහම පරිශීලනය කරන්නේ දහම අධ්‍යයනය කරන්න සිංහදෙනි ඔය තියෙන දැන් ඔබට ඔය පේන්නේ දරුවවනේ මම මේ දරුවව උදාහරණ දෙන්නේ ඒක තමයි ඔබට තියෙන උසස්ම එක. ඊට වඩා එකක් තියෙන විදියක් නැහැ මිනිස්සෙක් නම්. යහපත් මිනිස්සෙක් නම්. දරුවට වඩා මම කාර් එක වටනවා කියලා හිතුනොත් එහෙම. එහෙම හිතෙන්නේ නැහැ සාමාන්‍ය කෙනෙකුට. එතකොට ඔය දරුවා කියන මානසික මට්ටම තමයි තාම පිටිලා තියෙන්නේ. මේ මග වඩාගෙන යනකොට පින්විතින ඔය දරුවා කියන එක කැඩි කැඩි ගිහිල්ලා ඉවරලා ඕක එනවා පින්විතින රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මට්ටමට. ඒවත් ඇත්ත මට්ටමට. එතන අත කකුල කියන සංඥා ඔක්කොම ගිහිල්ලා ඉවරලා පින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන මට්ටමට එන්න පටන් ගන්නවා. ඒකේ මග වඩන්න තියෙන්නේ. ඉතින් මේ මට්ටමට එනවා කියලා කියන්නේ පින්විතින. ඊට පස්සේ ඔබ වස්තුකාමයේ මිදිලා ගිහිල්ලා තියෙන්නේ. ආයි වස්තුකාමයක අවශ්‍යතාවයක් ඔබට නැහැ. ක්ලේශකාම විතරයි ඒතොර ඉතුරු වෙලා තියෙන්නේ. ක්ලේශයන්ගෙන් හැදෙන කාමයේ හිත ඇතුලේ උපද්දනවා. නමුත් ඒව වස්තු දක්වා අරයි යන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒ තරමට මග වැඩිලා තියෙනවා. එතන වේදනේ මග වැඩිම තුලයි ඒක සිද්ධ වෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ දැන් ශිෂ්‍යත් කරන වෙලාව. මේ වෙලාවේදී ඔබ අදිස්ථාන කරගන්න ඕනේ ඒලව කරනවා කියලා විතරයි. ඒලව කරන්න බෑ. මම මේ ටික කියන්නේ ඒලව කරනවා කියන එකට අදිස්ථාන කරන්න. ඒකටද ලෑස්ති වෙන්න. ඒකට කළ යුතු ටික කරන්න. ඒලව කරන්න කියන තැනද සුදුසුකම් ලැබෙන්න නම් ඕලෙව පාස් වෙන්න බෑ. ඕලෙව පාස් වෙන්න නම් 10 වසර 9 වසර 8 වසර 7 වසර 6 ওই ටික පාස් වෙන්න බෑ. දැන් මම ඔබට කියන්නේ ඒ ලෙවල් කරන ටාගට් එක ගන්න. ඒ ටාගට් එක අරගෙන ඉන්නලා ඒකට මොනවද achieve කරන් තියෙන්නේ හැම එකක්ම achieve කරන්න පටන් ගන්න. පළවෙනිදම ඕනේ ඒකට වීරයනේ. මම මේක කරගන්නවා කියලා ආපු දැඩි අදිස්ථානයක් නෙතන්ට ඕනේ පළවෙනිදම. අන්න ඒක පුළුවන් තරම් ඇති කරගන්න. එතකොට ඒකට සිංහදෙන ඒක බිඳිලා දාන්න මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවා නම් අන්නේ වැඩපිළිවෙල හොඳට හොයලා බලලා ඒකෙන් ඈත් වෙලා ඉන්න. ඔබට තේරෙනවා නම් මෙන්න මේ වැඩ පිළිවෙල තුන මාව නිවෙනෙන් ඈත් වෙනවා කියලා. පුළුවන් තරම් මේ වැඩ පිළිවෙලෙන් අයින් වෙලා ඉන්න. අයින් වෙලා ඔබට තියෙන දිගින් දිගටම පින්විතනේ මේ දහම් මානසිකාරය කරන්න. වෙන මොකුත් කරන්න යන්න එපා. ඵලය ගන්න යන්න එපා හේතු එකතු කරන්න. දවසින් දවස මොහොතින් මොහොත මේකට හේතු එකතු කරන්න. හේතු එකතු කරන්න එකතු කරන්න පින්විතනේ. ටිකින් ටික ඔබ නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන සිංහදෙනි ඔබගේ තියෙන සේනාව තර වෙනවා. ඔබ පටන් ගන්නකොට සිංහදෙනි ඔබ ගාව එක එක්කව හිටියේ නැහැ හොඳයි. හිත ඇතුලේ මිතුරු සේනාව කියලා එක්කෙනෙක්ව හිටියේ නැහැ.
ඔක්කොම හිටියේ සතුරු සේනාව. අන්න ඒක නිසා තමයි පින්වතුනි ඔය ඔක්කොම ඉන්න සතුරු සේනාවෙන් ඔබට කවදාවත් බෑ මිතුරෙක් ඇති කරගන්න තනියෙන්. අන්න ඒකට තමයි පින්වතුනි කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕනේ වෙන්නේ. එතකොට මේ මිතුරු සේනාවක් ඔල්රෙඩි ඉන්න. එතන මිතුරු සේනාවක් නැති ඔක්කොම හතුරු හිතක් තියෙන. කෙනෙකුට පුළුවන්ද තවත් හතුරු විතරක් ඉන්න හිතකර ඉන්න ඒගොල්ලෝ කතා කරලා ඉවරලා ඒගොල්ලන් මිතුරු කරවන්න? පුළුවන්ද? බෑ. කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ අඳුම තරමේ සෝතාපන්න ඵලයේවත් ලැබුව කෙනෙක්ගෙන් මිතර බණ ඇහුවේ නැත්නම් මේකෙන් සෝතාපන්න වෙන්න. වෙන ඕන එකක් කරගන්න පුළුවන්. සෝතාපන්න වෙන්න බෑ. මොකද අර පළවෙනි මිතුරු පිරිස හදනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකට තමයි සිංහතනේ පරසෝගෝතක ප්‍රත්‍ය කියන එක ඕනේ වෙන්නේ. පරතෝගෝෂක ප්‍රත්‍ය ඕනෙමයි අනිවාර්යයෙන්. ඉතින් ඒක ලැබෙන්නේ සිංහතනේ ඒක දෙන්න පුළුවන් කෙනෙක්ගෙන් බණ අහන වෙලාවට. ඒක දෙන්න පුළුවන් කෙනාගෙන් බණ හෙයිමින්ද ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද? මෙච්චර වෙලා හිටපර හතුරු හමුදාව කැඩි කවුරු බවට පත් වෙනවද? මිතුරු හමුදාව බවට පත් වෙන්න පටන් ගන්නවා. එතන බණ ටික ඇහුවා සෝතාපන්න වුණා. දැන් ඉන්නවා මිතුරු හමුදා 3-4 දෙනෙක්. සතුරු හමුදා මහ බලයනේ ඉන්නේ. දැන් සතුරු හමුදාව හැදෙන්න පටන් අරන් කොච්චර කල්ද? අනන්ත සංසාරෙම හැදෙන්න පටන් ගත්තා. එහෙම හැදි ආපු ගමනේ ඉන්නේ. ඒ ආපු ගමනේ ඉඳි මිනිඳු දැන් තමයි ඔන්න හැදෙන්න පටන් ගන්නෙ කවුද? මිතුරු හමුදාව. ඉතින් සෝතාපන්න කෙනෙකුට කාමියක් තියෙනවා කියන එක අහන්න දෙයක්ද? ඔබ හිතලා බලන්න. කුකුට මිත්ත වැද්දාගේ බිරිඳ සත් අවුරුදු වියේදී සෝතාපන්න වෙලා වැඩි වියට පත් වෙනකොට පැනලා ගියේ. මේ පාරේ යන මස් වැද්දෙක් දැකලා පැනලා ගියේ. මස් වැද්දාව දැක්කහම මේ ආරෝහ පරිණාහ දෙහි දැකලා හොඳට මේ කාලේ හදිහට කියනවනේ හොඳට මස්ස් හේම හැදිච්ච ශරීරයක් දැකලා. ඔබ දැක්ක විතරයි කාමයේ උත්සන්න වෙන්න පටන් ගත්තා. මේ කාමයේ උත්සන්න වෙන්න පටන් ගත්තා. ඒකටත් හේතුවක් තියෙනවා. අතීත සංසාරයේ තමන්ගේ ස්වාමි පුරුෂය වෙලා වැඩි වාර ගන්න හිඳලා තියෙනවා ළඟ ළඟ අත් බැවුවල. දැක්කට පස්සේ ඉන්න බැරි වුණා. නිමිත මොකද කළේ? පැනලා ගියා වැද්දත් එක්ක. මේ සෝතාපන්නුනේ සත් අවුරුදු වියේදී. ඒකට හේතුව තමයි පින්වදෙනි ඉතින් මහා සතුරු හමුදාවක් ඉන්නවා. ওই සතුරු හමුදාව හැමදෙස්සම අර මිතුරු හමුදාව පරද්දනවා. මේ මිතුරු හමුදාවට සෝතාපන්න කෙනාගේ ආරක්ෂා කරන්න පුළුවන් එකම එක දෙයයි තියෙන්නේ. ඒ තමයි සතර අපායට යන්න තියෙන පාප කර්ම මොන හරි තියෙනවා නම් අන්න ඒව නොකර ඉන්න. ඒවත් පංචානන්තරීය පාප කර්මයක් කෙරෙන්නේ නැහැ අනිවාර්යෙන්ම. අර සතුරු හමුදා විසින් ඒක කරන්න හැදුවොත් මිතුරු හමුදාව ඒක වළක්වනවා. මිතුරු හමුදාවට පුළුවන් ඔච්චරයි පිංගුනේ. පව් පහයි වළක්වන්න පුළුවන්. පළවෙනි මිතුරු හමුදාවට අනිත් ඕන එකක් වෙන්න පුළුවන්. හැබැයි ගොඩ අඳුරට අඩපණ කරනවා. ගොඩ අඳුරට කරන්න දෙන්නේ නැහැ. නවත්තන්න බෑ සම්පූර්ණයෙන්ම. ඒ වගේම තමයි මිතුරු හමුදාවට පුළුවන් මැරෙන වෙලාවෙදී පෙනී හිටින්න. තමන් මැරෙන වෙලාවෙදී පෙනී හිටලි වෙලා සතර අපායක උප්පත්තියකට යන්න හේතු තිබුණාට අන්න ඒක වළක්වලා දාන්න පුළුවන්. එන ඔන්න එක මේ තමයි තින් ඉතින් දැන් ඔබ ටිකින් ටික මේක පටන් ගන්න තියෙන්නේ. දැන් ඔබ සෝතාපන්න වුණත් නිකන් හිතලා බලන්න. ඔබට මේ දහම් න්‍යාය හොඳට තේරෙනවා. මේ ලෝකේ අසාර බව හොඳටම තේරෙනවා. දුක්ඛ දුක් විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛයන් හැරෙන්න වෙන දෙයක් මේ ලෝකේ නැති බව තේරෙනවා. හිත දිබ්බනම් ගිනි ගත්ත බව තේරෙනවා. උදා වෙච්ච හැමදේම බෑ වෙන බව හොඳටම තේරෙනවා. උදා වෙන වෙලාවල් තණ්හා කළොත් එහෙම අනිවාර්යයෙන්ම ගින්නකට ඇද වැටෙන බව දන්නවා. එන ආස්වාදයි සැපයි සාරයි කියලා ගන්න එකම මහා ආදීනවය කියලා පේන පටන් ගන්නවා. මොකද එතනින් එහාට මේ ආදීනව ඔක්කොම පටන් ගන්න නිසා මේ ඔක්කොම දැන් ඔබ දන්නවා ඇති. එතන ඔබ සමහරවිට සෝතාපන්න ඵලයේ පිහිටපොය ඇති. නමුත් මතක තියාගන්න පුළුවන් දැන් සෝතාපන්න ඵලයේ පිහිටුවා කියලා කියන්නේ මිතුරු හමුදායෙන් කීප දෙනෙක් හැදුනා විතරයි. තාම සතුරු හමුදාව පින්වදින ඔබව රජ කරන්නේ. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා පිළිගනි දිගින් දිගටම අර කියපු මිතුරු හමුදාව පාවිච්චි කරලා අර සතුරු හමුදාව ඉන්න පිරිස් අරන් කොයි පැත්තට දාගන්නද? මිතුරු හමුදාව පැත්තට දාගන්න. ඒ අය මිතුරු කරගන්න තියෙන එකම ක්‍රමය තමයි මොකද්ද?
රාගයි දේශයි කියන්නේ කියන්නේ නැයි කටද උත්තර දුන්නා මේ කියන්නේ බෑ බෑද හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ ඊයම් මිතුරු කරගන්න තියෙන ක්‍රමය මොකද්ද මොකද්ද මේ දහම් වඩන්නේ ඒ අයට මේ දහම තේරුම් කරන එක ඒකයි කරන්නේ පුළුවන් තරම් ඒ අයට දහම තේරුම් කර පුළුවන් අයට පුළුවන් තරම් දහම තේරුම් කර කර පින්විතනේ ඒ අය මේ පැත්තට ගන්න ඔබ සිහිනමවන්න යන එපා පින්විතනේ මේ ඔක්කොම එන දවස ඒක හරි කරදර වැඩ මේ පැත්තේ ඉඳලා බලන්න එපා ඔබ ඔබගේ සේනාව ඉන්නවා පස් දෙනෙක් අර පැත්ත බලලා දිනවා කෝටියක් ඉතින් එතනින්ම ඉවරයි නේ වැඩේ ඇයි ඔබට ඒක බලව ගම හිතෙන්නේ මොකද්ද මේක නම් කවදාකක් කරන්නේ කුල වැඩක් නෙමෙයි හින්ද අරිහතුන් වහන්සේගේ ස්වභාවය කිව්වට පස්සේ තමන්ගේ නංගිගේ අක්කගේ පොඩි දුව අරගෙන ඉවරලා වංගේ දිගේ තලා කොටන කොටත් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ කියලා තමන්ව පිටි ගෙවුවොත් එහෙම කකුල් දෙකේ ඉඳලා කීයටක් අරගෙන දෙපැත්තට ඇද්දොත් එහෙම කවුරුහරි ඒත් උන්වහන්සේට කේන් තියන්නේ නැහැ මොකුත් නැහැ කියලා දැන් ඔක දැන්නකොට එහෙම හිතා ගන්නවා පුළුවන්ද ඔබට මේක එදිර හිතලා බලන්න මේ විදිහට උන්වහන්සේලත් කොහොමද දැන්ට ආවේ කියලා ඒකයි තියෙන්නේ දහම තමයි උදව් කළේ උන්වහන්සේට අතුලන්තයෙන් තිබුණා මේ විදිහට මහා වීරයෙක් ඔන්න වීරය තුලින් මේ දහම් වඩන්න පටන් ගත්තා නම් අනිවාර්යයෙන්ම ඔබ එතනට එනවා අවුරුදු 80ක් ගිහිල්ලා හරි එනවා මේ සංසාරයත් එක සංසන්දනය කරලා අවුරුදු 80ක් කියන්නේ මොකද්ද මේ හිතලා බලන්න දැන් මෙතන ඉන්න බොහෝ පිරිසක් වෙනදෙනි තමන්ගේ ජීවිතේ ඉස්සර මොනවද තියා ගෝල්ස් තියාගෙන නැතිනේ මම මෙන්න මේක achieve කරනවා කියලා. එතකොට ඔබ ගොඩක් දුරට ව්‍යාපාරිකයෙක් නම් එහෙම ව්‍යාපාරිකයෙක් ගොඩක් දුරට හිතාගෙන ඉන්නේ මගේ අවුරුදු 45 50 වගේ කාලය තුළද මම මගේ හොඳම තැනට එනවා. එතන යා අවුරු ජීවිතේ අවුරුදු 7 ඒක හිතන්න පටන් ගත්තේ අවුරුදු 10 නම් අවුරුදු 35ක්. එයා ඒක වෙනුවෙන් කැප කරලා තියෙනවා. දැන් නිවන දකින්න යන කෙනා විතර අපින් වෙන දෙන්නේ අවුරුද්දෙන් මේක බලාපොරොත්තු වෙන්නේ ඇයි? ඔබට කැප කරන්න පුළුවන් වෙන මොකද මේ ව්‍යාපාරිකයෙක් වින් දෙන්නේ අවුරුදු 30ක් නම් කැපගලේ අවුරුදු 30 කැපගලේ මොකටද? මැරෙන්න නේද ආයි? දුකටපත් වෙන්නමයි නේද? වෙන දෙයකට නෙමෙයි කැපගලේ. එහෙනම් දැන් පින්විතනි ඔබ කැප කරන්න යන්නේ දෙයක් සදහටම. ඔබ මේ කරන එකක්වත් පින්විතනි නිකන් අපරාධ වෙන්නේ නැහැ කවදාකවත්. සදහටම හිටිනවා මේක. ඔබ සෝතාපන්න ඵලයට පත් වුණොත් පින්විතනි ආයි ඔබ පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් පින්විතනි. එහෙමත් නැත්නම් තව මොනවා හරි නිලධාරියෙක් වෙන්න පුළුවන් පින්විතනි. කොහොම කරා? මේ අද්දමේ විතරයි ඔය හිටින්නේ. ඊළඟ අද්දවගේ යනකොට මොකු වෙලා උපදින්ද කියලා කවුද දන්නේ? ඒ ඔබ කරන දේවල් ඔක්කොම අනිත් පැත්තෙන් කරන දේවල් ඔක්කොම මේ අද්දවේ විතරයි හිටින්නේ. දරුවා නලවන එක මේ අද්දවේ විතරයි හිටින්නේ. මැරිලා පෙරේතෙක්, පෙරේත දරුවෙක් නලවනවලු ඉන්න පුළුවන්. ඒක මහ දුකක් නේ. සමාජයක වින්දිනේ අතීතයේ තියෙන කර්ම ශක්තිය පරිසම් දීලා ආවොත් ඔය පෙරේතෙක් උනා විතරක් නෙමෙයි ඔබට ළමයා කන්න හිතේ. අතන පෙරේ ළමෙක් මැවිලා එනවා බඩගින්නක් හැදලා ඉන්නවා ඔබගේ අත් දෙක ඔබට වාව ගන්න බැරුව කනවා අඬ අඬ කනවා ළමයා ලේසි වැඩ නෙමෙයි මේ සසර කියන්නේ ඒ තරම් මහ භයානක දුක් තියෙන තැනක් එතනට තමන්ව වට ගන්න එපා එදු සසර කියන දැනට මම කියන්නේ ඔබට දිව්‍ය ලෝක 6 අයිති සසර කියන දැන සුද්ධා වාසෙත් අයිති ඒක නිසා පින්වදින මේක සහ මුලින්ම ගලවන්න උත්සාහ කරන්න වීර්යය කරන්න. ඒ වෙනුවෙන් පුළුවන් තරම් කාලය දාන්න.